වෙන්ඩි විරරත්නගේ මරිසිපාල කාටුනෙයි. බස්නාහිර පාසල් නොයන දරුවෝ 450 දෙනෙක් පාසල් වලට යවනවලු. වෙන මොනවා කරන්නද? පාර්ලිමේන්තුවෙත් ඉතින් ඔච්චර ඉඩ නෑනේ කියලයි මරිසිපාල නම් කියන්නේ. මේ උදේ විමලසිරිගේ කාටුනය. අද උදේ විමලසිරිට අනුව නම් ඇමති එස්.බී. දිසානායක මහතායි මර්වින් සිල්වා ඇමතිතුමයි දෙන්නම හොඳ මැරයෝ වගේ වෙලා නියුන් සහෝදරයෝ වගේ කියලයි උදේ විමලසිරි කියන්නේ. තිස්ස හේවා විස්සගේ හිනා වැස්ස. එස්.පී. දිසානායක ඇමතිතුමාට මේ දවස්වල හරි වැඩක් තමයි වෙලා තියෙන්නේ. අර එකපාරක් උසාවි තීන්දුවක් ගැන අදහස් ප්‍රකාශ කරන්න ගිහින් ඔහුට බන්ධනාගාරයට යන්න වුණා. ඒක නිසාද කොහෙද මෙන්න එස්.පී. දිසානායක ඇමතිතුමාගේ නෝනා ඇමතිතුමාගේ කටට ප්ලාස්ටර් අලවලා කියනවා උසාවි තීන්දුවට විරුද්ධව කට හොල්ලනවා එහෙම නෙවෙයි හරිද කියලා. එයාද තිස්සගේ උපහාසය. ඇමති නවීන් දිසානායක යලි එජාපේට ඒ විද ඔන්න ප්‍රවෘත්තියක්. අද දාසට අනුව නම් දැන් මේ ප්‍රවෘත්තිය අහපු විමල් වීරවංශ සහෝදරයා අර අරලියගහ මන්දිරයේ සැලොන් දොර ළඟට වෙලා හැංගිලා ඉන්නවා. ඔහු ආපු ගමන් හොඳ පොල්ලකින් තඩි බාන්න. ඒ දාසගේ සුවාරිස් උපහාසයයි. රටවල් අපිට පැන පැන ණය දෙනවා. ජනාධිපතිතුමා තමයි මෙහෙම කියන්නේ. දැන් එහෙම දෙන ණයත් උඩ පැලන පැනලම දෝතිම්ම ගන්න අපේ ජනාධිපතිතුමාව තමයි අද අංජන ඉන්ද්‍රජිත් මේ විදියට අඳින්නේ. කැමිලස්ගේ දවසේ ටොක්ක. රජයේ සේවකයෝ මෙන්න ගිලෙන්න යනවා. ඔවුන් බේරා ගනියෝ කියලා බෙරිහන් දෙද්දි ජනාධිපතිතුමා වැටුප් වැඩි කිරීම කියන ජීවිතාරක්ෂක ටියුබ් එක දානවා කියලයි අද කැමිලස් දවසේ ටොක්ක ඇනලා කියන්නේ. බඩු මිල ඉහළ ගියාට කමක් නැහැ කියලා කවුදෝ කෙනෙක් ජනාධිපතිතුමාගේ රැස්වීමකදී කෑ ගහලා කියලා බං. ඔව් රනිල් මහත්තයා වෙන්න ඇති කියලා අයියෝ සිරිසේන උත්තර දෙනවා. බඩු මිල පහල යනවට දැන් නම් බයේ ඉන්නව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා තමයි. මේ ජෙෆ්‍රිගේ කාටුනය. තමන්ගේ කඩේ ගෑස් මිලයි විදුලිය මිලයි ඉන්ධන මිලයි බස්සලා හරි ආඩම්බරෙන් ඉන්න ජනාධිපති මුදලාලිට දැන් රනිල් මහතා සහ අනිත් පොඩි අලිපැටව ටික චෝදනා කරනවා ඔය ඉන්නේ කළු කඩ මුදලාලියෙක් කියලා. ඒ අද ජෙෆ්‍රිගේ කාටුනය. මේ උදේ විමලසිරිගේ තවත් කාටුනයක්. ජනාධිපතිතුමා නැගිලා පදවගෙන එන තුන්වෙනි වාරයේ කියන කෝච්චිය මෙන්න ඈතින් එනවා. ඒක පේන නොපෙනෙන දුරින් රේල් පීල්ලට බෙල්ල තියාගෙන ඉන්නේ වාසුදේව මහතායි ඩියු ගුණසේකර මහතායි තිස්ස විතාරණ මහතායි. මෙන්න ඩියු ගුණසේකර මහතා කියනවා තුන් වරක් නිසා තුන් දෙනාටම අබසරණයි කියලා. තිස්ස විතාරණ මහතා ටිකක් බයෙන් කියනවා බ්‍රේක් ගහයිද බං කියලා. ඔව් ඒ උදේගේ කාටුනය. මේ දාසන්දින කාටුනය මෙන්න අර වලහගේ කතාවේ වගේ ජනාධිපතිතුමයි විමල් වීරවංශ මහතායි යාළුවෝ දෙන්නා කැලේට යද්දි ඈතින් දකිනවා සරත්ෙන් සිල්වා සහ ටිල්වින් කියන වලස්සු දෙන්නව. විමල් යාළුවා හෙමීට මෙන්න මෙහෙම කියනවා ෆයිට් එකක් දෙමු අයියා ගස්වල බඩ ගන්නයි බිම නිදා ගන්නයි ඕන නෑ. කැමිලස්ගේ මෙහෙ රටේ සිරිබිරිස් මගේ පුතාට කොයිතරම් ඉගැන්නුවත් චක්කරේ මතක හිටින්නේ නැහැ. මගෝඩිස්තුමා මෙහෙම කියද්දි මෙන්න සිරිබිරිස් දෙන උත්තරේ. මගෝඩිස්තුමා තුන් වරක් හරියටම අහගන්න ඕනේ නම් ජනාධිපතිතුමා ළඟට යවන්න. ඔව් ජනාධිපතිතුමා තුන් වරක් චක්කරේ හොඳට කියලා දේවි. පංකජ රුවින්දගේ සරදම්. ඔය තුන් වරක් කතාව උඹට තේරෙන්නේ කොහොමද කියලා මගෝඩිස්තුමා අහනවා. මෙන්න පංකජ දෙන උත්තරේ. ආණ්ඩුවේ අයට නම් පුළුවන් විපක්ෂයේ අයට නම් තුන් වරක් බෑ. විධායකය අයින් නොකළොත් මහින්දව පරාද කරනවා කියලා රතන හාමුදුරුවෝ කියනවා. සිරා මෙන්න පුවත්පතක් උස්සගෙන දුවගෙන ඇවිත් ඒතුමාට කියද්දි එතකොට දිනවන්නේ කාවද කියලා ඒතුමාට හරි ප්‍රශ්නයක්. මෙන්න බිත්තිය අස්සේ හැංගිලා හිටපු රනිල් වික්‍රමසිංහ මහතා එක පාරටම පැනලා කියන දේ. දිනවන්නේ ඉතින් මාවැර වෙන කාවද?
ඒ තලන්ගේ ඒතුමා උපහාසයයි. සජිත් කියනවා මුරණ්ඩු ආණ්ඩුව මෙල්ල කළ හැක්කේ ජනතාවට පමනයි කියලා. ඔව් මුරණ්ඩුකමට දැන් ගෑස් තෙල් විදුලියත් අඩු කරලා කියලයි සමයන් උපහාසයෙන් කියන්නේ. අද දවසේ අවසානයේ අප තෝරාගන්නේ එම්ටි වීරරත්නන් දින කාටුනය. එදා ජේ.ආර්. රැහුවේ වාර දෙකකදී වැඩක් කරන්න බැරි කෙනාට තුන්වෙනි පාර දෙන්නේ මොකටද කියලා. සජිත් ප්‍රේමදාස මහතා එහෙම කියද්දී මෙන්න ඒකට රනිල් මහතා කරට අත දාගෙන දෙන උත්තරේ. දෙපාරක් පෙරදුණු කෙනාට තුන්වෙනි පාර දෙන්නේ මොකටද කියලා අහලා නැහැ නේ.